ඔහු ජීවත්ව සිටියේදී නිකුත් වූ මෙඩිටේෂන් මෙටමෝෆොසිස් හා මරණින් මතු පළව ද ට්‍රයල් ද කාස්ටල් වැනි නිර්මාණ ෆ්‍රාන්ස් කෆ්කා 20 වෙනි සියවසේ මතු වූ නව විශ්ව සාහිත්‍ය වංශ කතාවේ විශිෂ්ටතම නවකතාකරුවෙකු බව ලොවටම සපත කළේය කෆ්කා යුදෙව්වකි 1833 වසරේ ජූලි මාස 3 වෙනිදා වෙකෝස්ලොවැකියාවේ ප්‍රාග් නුවරදී ඔහු නම නොහඳුනන තොරම්බල් කරුවෙකුට දාව උපත ලැබිය උපැන්න සහතිකේ පියාගේ නම සඳහන් නොවනද ඔහුගේ පාසල් දිව්‍ය සාර්ථක එකක් විය පාසලෙන් සමුගත් පසු ඔහු නීතිය හදාරා නීතිවේදියෙකු බවට පත්විය එහෙත් ඔහුගේ නීතිඥ වෘත්තිය සාර්ථක එකක් වූයේ නැත අනතුරුව ඔහු හදිසි අනතුරු රක්ෂණ කළමනාකරුවෙකු ලෙස බොහීමියන් රක්ෂණ සමාගමක සේවයට ගියා ඔහුට පැවරී තිබුණේ හදිසි අනතුරු බහුල කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ රක්ෂණ වාරිකා එකර ගැනීමයි මේ සඳහා ඔහුට නිතර කර්මාන්ත ශාලාවල කම්කරුවන් හමු වීමට සිදු වුණා ඔහුගේ සේවා දායකයන් වූයේ හදිසි අනතුරු බහුල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන කම්කරුවන්ය කළමනාකරන විෂය පිළිබඳ මහාචාර්ය පීටර් ඩ්‍රුක 2002 වසරේදී නිකුත් කළ මැනේජින්ග් ඉන් ද නෙක්ස්ට් සොසයිටි නම් ග්‍රන්ථයේ සඳහන් කරන අන්දමට සිවිල් ආරක්ෂක හිස් වැසුමක් භාවිතා කර ලොව ප්‍රථම පුද්ගලයා ෆ්‍රාන්ස් කෆ්කාය කර්මන්ත ශාලාවල රක්ෂණ වාරික අය කර ගැනීම සඳහා යෑමේදී ඔහු මේ ලෝහමය ආරක්ෂක හිස් වැසුම පැලැන්දේය මේ ඔහුගේ සොයා ගැනීමක්ද නැතහොත් රක්ෂණ සමාගමෙන් මෙවැන්නක් පැලැඳීමට උපදෙස් දුන්නාදයි පැහැදිලි නැත එහෙත් මේ පිළිබඳව ඇමරිකානු ආත්මාරක්ෂක සංගමය වෙතින් ඔහුට උපහාර රන් පදක්කමක් ප්‍රදානය කළ බව නම් සත්‍යකි කෆ්කාගේ පෞද්ගලික ජීවිතය නිශාචර විනෝදශීලී එකකි ඔහු බොහෝ රාත්‍රියන් ගත කළේ ප්‍රාග් නගරයේ ගණිකා නිවාස හා සමාජ ශාලාවලයි ඔහු වේටර්වරියන් තැබෑරුම් සේවිකාවන් රසක් ඇසුරු කළා එහෙත් ඔහුට අතිශය සංවේදී පෙම් සම්බන්ධතා කිහිපයක්ද තිබුණා 1912 වසරේ සිය මිතුරු මැක්ස් බෝඩ්ගේ නිවසේදී හමු වූ ෆෙලිස් බෝවර් නැමැති සුන්දර යුවතිය සමග ඔහු පෙමින් බැඳුනා ඔහු ඇයට ප්‍රේමණීය දිගු ලිපි රැසක් ලිව්වා කෆ්කේ ද මෙටමෝෆොසිස් ද ජජ්මන්ට් යන නිර්මාණ සඳහා ඇගේ ප්‍රේමයේ බලපෑම හා ආවේගය ලැබෙන්නට ඇතැයි සලකනවා එහෙත් ග්‍රීඩ් බ්ලොච් නැමැති කාන්තාව හමුවීමත් සමග මේ ආදරයට කන කොකා හැඬුවා කෆ්කාගේ වෙනස් වීමෙන් බෙහෙවින් සන්තාපයට පත් වූ ඈ ඔහු තමා වෙත එවූ දිගු ලිපි ග්‍රීඩ් ඉදිරියේ හඬ නගා කියෙව්වා කෆ්කා පසු කලෙක සිය මිතුරෙකු වූ අර්නස්ට් පොලක්ගේ බෙරිය මිලේනා ජසන්ස්කා සමග තහනම් ප්‍රේමයක් ගොඩනගා ගත්තා ද කාස්ටල් නවකතාවේ මෝස්තර නිරූපිකාවකගේ චරිතය නිරූපණය වන්නේ ජසන්ස්කායයි සැලකේ ඔහු මිලේනා වෙත ලියූ පෙම් ලිපි එකතුව ඊට බොහෝ කලකට පසු ලෙටර්ස් ටු මිලේනා නමින් නිකුත් විය කෆ්කාගේ අවසන් පෙම් සම්බන්ධතාවය ලෙස වාර්තා වන්නේ 1923 වසරේදී යුදෙව් ළමා කඳවුරකදී හමු වූ ඩෝරා ඩිමන් සමග පැවති පෙම් සම්බන්ධතාවයයි එහෙත් ඒ වන විටත් ඔහු ෂේ රෝගයෙන් පීඩා විඳින්මින් සිටියා කෆ්කා ගිලන්ව ගත කළ ජීවිතයේ අවසන් යාමේ සෙවනෙල්ලක් මෙන් රැකවරණය සැපයුවේ ඩෝරාය ඔවුන් දෙදෙනා පලස්තීනයේ පදිංචියට යාමට සිහින මවමින් සිටියා එහිදී අවන්හලක් ආරම්භ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වුණා එහෙත් ඊළඟ වසරේදී 1924 සිදු වූ කෆ්කාගේ මරණයත් සමග සියල්ල වැල්ලේ තැනූ මාලිකා බවට පත්විය ෆ්‍රාන්ස් කෆ්කා නැමැති මේ ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවා මියගියේ 41 හැවිරිදි වියේදීය ඔහු මේ තරම් වේලසනකින් සමු ගැනීම සම්බන්ධයෙන් විමතියක් ඇති කරගත යුතු නැත ඔහුගේ සමීප මිතුරන්ට අනුව කෆ්කා 890ක් රෝගාබාධයන්ගෙන් පෙළුණේය ඉරුවා රදය විෂාදය නින්ද නොයාමේ රෝගය මලපත්‍ය රක්තවාතය ග්‍රාන්තිය වැනි මෙකී නොකී රෝග රැසක් ඔහුට නිතර පීඩා කළා ඔහුට ෂේ රෝගය වැළඳුනේ 1917 වසරේදී ඒ පැස්ටරීකරණය නොකළ කිරි දිගු කාලයක් පානය කිරීම නිසායයි වෛද්‍යවරුන්ගේ මතය විය අවාසනාවකට ඔහු නිත්‍ය හා එක්මන් ප්‍රතිකාර කරා යොමු වූයේ අවසන් වසර කිහිපයේදීය අවසානයේදී ඔහු එළවලු පමණක් ආහාරයට ගත්තා පිරිසිදු වාතාශ්‍රය සොයා නගරයෙන් බැහැර ගම් දනව් කරා ගියා එහෙත් මරණය සිතුවාට වඩා වේගයෙන් ඔහු කරා පැමිණියා කෆ්කා මිය යන විට ඔහුගේ මේසය මත එක්තරා ලියවිල්ලක් තිබුණා කෆ්කා සිය අත්අකුරින් ලියූ අවසන් වැකි කිහිපයෙන් සිය මිතුරු මැක්ස් බ්‍රොඩ්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ තමාගේ මුද්‍රණය නොකළ නවකතා අත්පිටපත් සියල්ල ගිනි තබා විනාශ කරන ලෙසය එහෙත් ද ට්‍රයල් වැනි අමරණීය කෘති කියවූ බ්‍රොඩ් ඒවා විනාශ කිරීමට මැලිවිය ඒ අනුව ඔහු සිය කලන මිතුරාට කරන උපහාරයක් ලෙස ඒවා මුද්‍රණත්වාරයෙන් නිකුත් කිරීමට අදිටන් කරගත්තා ද ට්‍රයල් ද කාස්ටල් ඇමරිකා ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් අ ස්ට්‍රගල් ද ග්‍රේට් වෝල් ඔෆ් චයිනා වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණ කෆ්කා විශ්ව සම්භාවනාවට පත් කළේය කෆ්කා නවකතා රචනා කළේ ජර්මන් බසිනේ ඔහු අතිශයින් ලගන්නාසුළු ඉතා පැහැදිලි බසකින් ලිවීය ජර්මන් බසින් සාහිත්‍යකරණයේ නියුක්ත වූ නූතන ලේඛකයින් අතර වඩාත් ආකර්ෂණීය ශෛලියකින් හැබි ලේඛකයා කෆ්කා බව පිළිගත් මතයයි කෙසේ වුවද ෆ්‍රාන්ස් කෆ්කා විශ්ව සාහිත්‍ය වංශ කතාවේ පූජනීය චරිතයක් බවට පත් කළේ මිතුරු මැක්ස් බ්‍රොඩ්ය මැක්ස් බ්‍රොඩ් නොවන්නට ෆ්‍රාන්ස් කෆ්කා කෙනෙකු ගැන මෙතරම් ලියන්නට යමක් ඉතිරි වන්නේ නැත